නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ලාංඡනය සම්බන්ධව මේ හංසය දාන්න ඕන කියලා කතාවක් යනවා. ඉතින් ඒවා මේ මම නම් ඇත්තටම දන්නේ නැහැ. ඒ කියන්නේ හංසය කියන එක මම නායකය නෙමෙයිනේ. ඔයා නායකය ගහන්න ඕන ප්‍රශ්න මගෙන් අහනවා. සමාජිකයේ තමයි ඉතින් අපි ඉන්නේ වෙන 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 ලෙවල් එක. ඈ අපි වෙන ලෝකෙක ඉන්නේ. අපිට ගැළපෙන අපේ පන්තියේ නායකෙක් අපිට අවිල්ලා තියෙනවා. මේක කොහොමද දිනවන්න ඕන? හරිද? අලියාගෙන් හරි හංසයාගෙන් හරි පූසාගෙන් හරි දිනවනවා මේක. එච්චරයි. ඇයි ඔබතුමා කැමති නැද්ද? ඔබතුමාගේ පන්තියේ නායකෙක් රජ වෙනවට ඔබතුමාට ඕන වලව්කාරයෙක්ද? බය හිත බය ඔන්නේ මම අහන්නේ ඔබතුමාගේ මම ප්‍රශ්න ගන්න. ඔබතුමාට බය හිතෙන්නේ නැද්ද? නෑ ඔබතුමා නෑ නෑ ඔබ නෑ මම අහනවා නෑ ඔබතුමාගේ හෘදයේ සාක්ෂියෙන් ඔබතුමානේ මට උත්තර දෙන්න එපා. ඔබතුමා හෘදයේ සාක්ෂියෙන් ඔබතුමාට මේ දවස් වල මේ හීනෙන් ලසන්ත වික්‍රමතුංගව පේන්නේ නැද්ද? ලසන්තර වෙච්ච දේවල් මතක් වෙන්නේ නැද්ද? නෑ වසන්තර වෙච්ච දේවල් මතක් වෙන්නේ නැද්ද? එක්නෙලි වලට වෙච්ච දේවල් මතක් වෙන්නේ නැද්ද? ආ හරිම හොඳයි හරිම හොඳයි. මට ඒ ලෝකේ තේරුම් ගන්න පුළුවන්. ඒ ලෝකේ තේරුම් ගන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. ඔව්. ඔව්. චරිතයක් කියනෝනේ මේක. මම චරිතයක් කියලා මන් දන්නේ නැහැ. ඒක ජනතාව දිනන එක. ඔබතුමා ගන්න ඒ උනරත් මේක හොඳයි. මේ ඇයි ඔබතුමන්ලාට ඒ වගේ තීරණයක් ගන්න හරි දැනුවත් කමක් නැති මේ පක්ෂයේ ඉදිරි දේවල් වෙන නෑ 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 මේ දැන් නැති අර්බුදයක් මවන්න ඔබතුමා උත්සාහ කරන්න එපා. හරිද? අපිට මේ අලියද හංසයද කියලා එහෙම අපිට ප්‍රශ්නයක් නෑ. හරිද? ඔබතුමාට මේ ඕම ප්‍රශ්න අහන්න බෑ කියලා පොට්ටුවෙන් ඔබතුමා නැති අර්බුද මවන්න එපා. පොඩ්ඩක් ඉන්න මගේ උත්තරය ඉවර නෑ. හරිද? එතකොට අපිට අපි සටන් කරලා අරගර කරලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට අපිට ඕන අපේක්ෂකයව අපි අරගෙන තියෙන්නේ. අපිට ඕන උනේ අපේක්ෂකයි විතරයි. අපිට අලියද හංසයද වෙන මොකද්ද කියන එක අපිට අදාළ නැහැ. කොළපාටයි ප්‍රේමදාසයි අපිට ඕන. එච්චරයි. අපි අරන් ඉවරයි. එච්චරයි අපිට ඕන. ඉතින් ඔබතුමා අලියා ගැන හිතුවට මේ අලියා මෝන කිල්ල මන් දන්නේ නැහැ. ඒක මේ අලියා මෝන වෙලා තියෙන කාටද දැන් මේ පෞගී දාසල මහින්ද මහත්තයා බන්දුල ගුණවර්ධන මහත්තයා දිගටම කියපු එක තමයි ඔබතුමා මේ ඇවිල්ලා මගෙන් අහන්නේ. මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වහම ඔබතුමත් මාධ්‍යවේදියෙක් මාත් හිටපු මාධ්‍යවේදියෙක් කින්දා මාධ්‍ය සාකච්ඡාවේ ස්වභාවය ඔබතුමා ඉස්සෙල්ලා අවබෝධ කරගන්නකෝ. මම උත්තර දෙන්නේ මේ ඔබතුමා මේ හිරුනාලිකාවේ මාධ්‍යවේදීන් වගේ වෙන්න එපා. හරිද? මේ මොකද මමත් මාධ්‍යවේදියෙක් වාට කලින් මම උත්තර දෙන්නකම් මොකද ප්‍රශ්න අහන්න වාට අයිති තියෙන වගේම මට උත්තර දෙන්න අයිතියකුත් තියෙනවා. අපි ප්‍රෙස් එක කෝල් කරාම අපේ අදහස කියන්න තමයි අපි කෝල් කරන්නේ. ඊට පස්සේ අපි සාධාරණ අවස්ථාවක් දෙනවා ඔබතුමාට මේ ප්‍රශ්න සාධාරණ අවස්ථාවක් දෙනවා ප්‍රශ්න අහන්න. දැන් ප්‍රෙස් එක කෝල් කරලා අපේ අදහස කියනකොට අපිට ඕන අදහස කියන මිසක් ඔබතුමාට ඕන අදහස කියන්න බැදෙල නැහැ අපි.